ස්වාමින් වහන්සේගේ නාමයෙන් ඔබ සැමට සුබ උදෑසනක් අපි සියලු දෙනා නැගිට සිටමින් මේ කාලය ස්වාමින් වහන්සේගේ හස්තයට යටත් කොට යාඥා කරමු. හලෙලුයා ස්වාමිනී ප්‍රශංසා වේවා මහිමය වේවා. ශුද්ධාත්ම දෙවි ස්වාමිනී ඔබ වහන්සේගේ සබත් දවසේ ඔබ වහන්සේව නම දින්ට ඒ නාමයේ ඔසවන්ට අපි මේ උදෑසන රැස්ව සිටින්නෙමු ස්වාමිනී. අපි විශ්වාස කරන අද දවසේ ඔබ වහන්සේගේ බලය උපකාරය අප කෙරෙහි ඔබ වහන්සේ වගුරන්ට යන නිසා අපි විශ්වාස කරන ස්වාමිනී ඔබ වහන්සේගේ බලයෙන් අද දවසේ පිරීලා ස්වාමිනී ඔබ වහන්සේගේ නාමයේ ඔසවන්ට අපි මුළු හදවත අපි ඔබ වහන්සේට බාර දෙනවා මේ උදෑසන ස්වාමිනී. අපි අඩුතැන් ඔබ වහන්සේ පුරවමින් ස්වාමිනී, අපි වැඩිතැන් ඔබ වහන්සේ කප්පාදු කරමින් ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේට මෙහිරි ස්වාමිනී නමස්කාරයක් ගෙනෙන් අපේ මුළු ජීවිතේම දැන් මේ මොහොතේ බාර දෙනවා ස්වාමිනී. තිබෙන හැම බාධාවක් ඔබ වහන්සේව නමස්කාර කරන්ට, ඔබ වහන්සේගේ නාමයේ ඔසවන්ට තිබෙන හැම බාධාවක් මේ උදෑසන අපෙන් ඉවත් කරලා ස්වාමිනේ ඔබ වහන්සේගේ බලය ශක්තිය ඔබ වහන්සේ අප කෙරෙහි වගුරවන මැනව නාසරිය යේසුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලන්නේ. ආමෙන් ස්වාමිනේ. සියලු ගෞරවය මහිමය ලබන්ට වටිනා වූ එකම උසස් වූ තැනන් වහන්සේට අපි අත්පොළසන් ආද දෙමින් ප්‍රශංසා කරමින් ගායනා කරමු. Hare Krishna.
අපගේ ජීවිතයේ සියලු අවශ්‍යතාවයන් තුළදී ඔබ වහන්සේ පියාණන් වහන්ස අප තුළ තැබුවා වූ සියලු ආශිර්වාද ගැන ඔබට ස්තුතිවන්ත වෙනවා. ස්වාමීනි ඔබ වහන්සේගේ නාමයට සමාන කළ හැකි මේ පොළොවේ වෙන කිසි නාමයක් නැහැ. ඒ උසස් නාමය, ඒ උසස් නාමය, ඒ උසස් නාමය යේසුස් යන නාමය පමණක්මයි. ස්වාමීනි මේ උදෑසන පියාණනි ඒ උසස් නාමය, ඒ බලවන්ත නාමය, ඒ උතුම් නාමය අපි ආත්මෙන් සැබෑවමින් නමස්කාර කරනවා. මන්ද ඔබගේ කැමැත්ත, එයයි මගේ දෙවි ස්වාමින් වහන්ස. හලෙලුයා, ප්‍රශංසා වේවා ස්වාමීනි.
දැන් අපි ගීතාවලිය 18 වෙනි පරිච්ඡේදයට පෙරලගමු. ගීතාවලිය 18 වෙනි පරිච්ඡේදය. මේ ගීතාවලිය 18 වෙනි පරිච්ඡේදයේ පසුබිම ගැන අපි පොඩ්ඩක් සෝදිසි කෙරුවා නම් අපිට දැක ගන්න පුළුවන් දාවිද් රජතුමන් සාවුල් රජ ඇතුළු ඔහුගේ සතුරන්ගේ හස්තයෙන් ඔහුව මිදවපු ආකාරය දෙවියන් වහන්සේට කරන ස්තුති දීමේ යාඥාවක් එවගේම කෘතඥ වීමක් හැටියට ගායනා කරපු ගීතිකාවක් තමයි මේ 18 වෙනි ගීතිකාව. ඉතින් මේ 18 වෙනි ගීතිකාව තුළ අපි දකිනවා මේ පද 50 තුළ ඔහුගේ හදවතින් මෙන්නා වූ ඔහුගේ ඇතුළාන්තයෙන් මෙන්නා වූ নমස්කාරය දෙවියන් වහන්සේට තියෙනා වූ స్తుති දීම දෙවියන් වහන්සේට තියෙනා වූ සම්බන්ධතාවය ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. අපි දන්නවා දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට අපට කරන්න තිබෙන වටිනාම දේ තමයි අපි දැන් මේ සුළු මොහොතකට ඉස්සලා කියලුවේ. මොකද්ද? ප්‍රශංසාව. নমස්කාරය. නේද? ඒක අපි කරනකොට අපිට කොච්චර උන්වහන්සේත් එක්ක කිට්ටුකම දැනෙනවද කියලා? අපිට කොච්චර උන්වහන්සේත් එක්ක ආදරේ දැනෙනවද කියලා? අපිට තේරෙනවා අපි උන්වහන්සේට নমස්කාර කරනකොට ඒක දෙවියන් වහන්සේගේ දරුවන්ට නැතුවම බැරි දෙයක් තමයි උන්වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය උන්වහන්සේත් එක්ක කාලය ගත කිරීම. ඉතින් දාවිද් රජතුමා අපි දන්නවා දෙවියන් වහන්සේගේ හදවතට සමීපම කෙනා හැටියට දෙවියන් වහන්සේ විසින්ම ප්‍රකාශ කෙරුවා. ඒකට හේතුව තමයි ඔහු ධර්මිෂ්ඨව ඔහුගේ හැම කාර්යයක්ම නිවැරදිවම තිබුණා කියන එක නෙමෙයි ඒකේ අදහස. අපි දන්නවා ඔහු යම් යම් අවස්ථාවන් වල ඔහුගේ පාපේ නිසා ඔහු වැටුණු අවස්ථාවන් තිබුණා. හැබැයි ඔහු ඒ හැම අවස්ථාවකම ඔහු නිවැරදි කරගනිමින් හැම තප්පරයකම හැම මොහොතකම ඔහු දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වුණා, දෙවියන් වහන්සේට ලං වුණා, දෙවියන් වහන්සේ තුල නිවැරදි වුණා. ඒක නිසා දෙවියන් වහන්සේ කිව්වා මගේ හදවතට සමීපම කෙනා කියලා ඔහුට දෙවියන් වහන්සේ ප්‍රකාශ කෙරුවා. අපි දන්නවා ආබ්‍රහම් තුමන්ගේ චරිතය ගත්තනම් ආබ්‍රහම් තුමන්ට තිබුණා වූ ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේ ප්‍රකාශ කෙරුවා ඇදහිල්ලේ පියා හැටියට බයිබලයේ ඔහුව සඳහන් කරලා තිබෙනවා. ඉතින් මේ ආකාරයට ඔවුන්ගේ තිබුණු චරිතෙත් එක්ක ඔවුන් ක්‍රියා කරපු ආකාරයට ඔවුන්ට බයිබලයේ තුල එකිනෙක කෙනාට ඒ චරිතය අනුව ඔවුන්ව හඳුන්වනු ලැබුවා. අපි දන්නවා දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට උන්වහන්සේ තුල ගමන් කරන අපිට අපි නිවැරදිව කටයුතු කරන්න නම් අපි හරි සම්බන්ධතාවයක් දෙවියන් වහන්සේත් එක්ක තබා ගන්න තිබෙනවා. ඒ සම්බන්ධතාවයේ තුල තමයි අපේ ගොඩ නැගෙන්නේ. මේ සම්බන්ධතාවය නැත්තම් කිතුණු ජීවිතයේ තුල දේව දරුකමක් නැහැ. ඔබේ දරුවා ඔබත් එක්ක සම්බන්ධ නැත්තම් ඔබත් එක්ක කතා කරන්න නැතුව ඔබත් එක්ක සම්බන්ධතාවයක් නැතුව අල්ලපු ගෙදර කෙනාත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරනවා නම් ඔබට මොනවාද දැනෙන්නේ? නිකන් හිතලා බලන්න
ඔයා උයන දේ කනවා බොනවා හැම දෙයක්ම ඔයාගෙන් ලබා ගන්නවා හැබැයි වාත් එක කතා කරන්නේ ඔයාගේ පුතා දුව කතා කරන්නේ කාත් එක්කද අල්ලපු ගෙදර කෙනාත් එක්ක හැම දෙයක්ම යාට තමයි කියන්නේ හැබැයි වාගේ දේ ඔක්කොම පාවිච්චි කරනවා වා ඒකට සතුටුද සතුට වා ඒකට ප්‍රසන්නද කැමතිද ඒකට කැමති වෙන්නේ නැහැ දෙමෝපිය හැටියට දෙමෝපිය හැටියට මේ කවුරුත් ඒකට කැමති වෙන්නේ නැහැ අපට සම්බන්ධතාවේ නැතුව මේ ජීවිතේ ගත කරන්න බෑ ගෙවන්න බෑ පවුලක වුණත් අපි එකට ජීවත් වෙනකොට අපි කතා බහ කරන්නේ නැත්තම් එතන මොකද්ද වෙන්නේ එතන හොඳ පරිසරයක් ගොඩ නැගෙනවද එතන පරිසරය ගොඩ නැගෙන්නේ නැහැ ඒ පරිසරය ගොඩ නගන්න නම් සම්බන්ධතාවය තියෙනවා ඉතින් ඒ වගේ දෙවියන් වහන්සේත් එක්ක ඔබ දන්නවනේ ආදම් සහයව මවලා උන්වහන්සේ හවස් වරුවේ ඒදන් උයනේ සැරිසරුවා කියනවා එතකොට මේ සම්බන්ධතාවය තිබුණා කියලා උන්වහන්සේගේ වචනේ ප්‍රකාශ කරලා තිබෙනවා. ඉතින් මෙතනදී අපි දකිනවා දාවිත් රජතුමන් නිරතුරුව දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය තිබුණ නිසා එයාගේ හදවතේ තියෙන හැම දෙයක්ම එයා ප්‍රකාශ කෙරුවා. පළවෙනි පදේ කියනවා මාගේ ශක්තියෝ ස්වාමිනි ඔබට ප්‍රේම කරමි. දැන් මෙතන එයා පළවෙනි පදෙන් ස්වාමින් වහන්සේ ළඟින් සිටීම තමාගේ ශක්තිය බව ඔහු සැබවින්ම දැක්කා. දෙවියන් වහන්සේ තමා ළඟින් ඉන්න එක මොකක්ද යාට දැනුණු දෙ? යාගේ ශක්තිය. අපි සමහරක් අය හිතන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා ළඟින් ඉන්නා නම් ඒක තමයි තමන්ගේ ශක්තිය. ඉතින් බැරි වෙලාවක්වත් යම් විදියකින් මොන හරි ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ කෙනාගේ මුළු ජීවිතේම කඩා වැටුණා කියන එක තමයි ඒ අය හිතන්නේ. එහෙම නැත්නම් දරුවෝ හිතනවා තමන්ගේ දෙමව්පියෝ තමයි මුළු ශක්තිය. ඉතින් මුළු ශක්තිය දෙමව්පියෝ කියලා හිතාගෙන ඉන්න අයට සමහරක් වෙලාවට දෙමව්පියන්ට යම් දෙයක් වුණත් මොකද හිතෙන්නේ? එයාගේ මුළු ජීවිතේම කඩාගෙන වැටෙනවා. මේක වරදක් නෙමෙයි. තමන්ගේ ස්වාමි පුරුෂයා විශ්වාස කරගෙන ඉන්න එක, භාර්යාව විශ්වාස කරගෙන ඉන්න එක එහෙම නැත්තම් දෙමව්පියෝ විශ්වාස කරගෙන ඉන්නක මේක වරදක් නෙමෙයි. හැබැයි අපේ ජීවිතේ අපේ මුළු ශක්තිය කවුද? දෙවියන් වහන්සේ කරගන්න ඕන. දාවිද රජතුමන් අන්න ඒක තමයි කරගත්තේ. එයා අල්ලගත්ත දෙවියන් වහන්සේව. එයා කියනවා මාගේ ශක්තිය වූ ස්වාමිනි ඔබට ප්‍රේම කරනවා. නේද අපි අපේ මුළු ප්‍රේමය අපේ මුළු ශක්තිය කියලා හිතාගෙන ඉන්න අයට දීලා අපි මොකද කරන්නේ? ඒ අයගෙන් පොඩ්ඩක් හරි දේවල් වුණාම අපි මුළු හදවතම කඩාගෙන මුළු දේම නැති කරගෙන අපේ මුළු ජීවිතේම අපි නැති කරගන්න උත්සාහ කරනවා. හැබැයි දාවිඩ් රජතුමන් කියනවා එයාගේ ශක්තිය දෙවියන් වහන්සේ ඇයි යා ප්‍රේම කරන්නේ කාටද? දෙවියන් වහන්සේට. අපි මිනිස්යන්ට ප්‍රේම කරන්න ඕන. ඒක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. ස්වාමින් වහන්සේගේ ප්‍රේමය අපට දැනෙනකොට අපිට මොකද වෙන්නේ? අපිට ලේසි අන් අයට ප්‍රේම කරන්න. අන් අයගේ වේදනාවල් දැනෙනවා. අන් අයගේ දුක දැනෙනවා. ඒ දැනුනම අපිට මොකද වෙන්නේ? අපි අන් අයව විවේචනය කරන්න යන්නේ නැහැ. ඔබ දෙවියන් වහන්සේගේ ගෘහයට ආපුවාම ඔබ කතා කරන්නේ කා ගැනද? දෙවියන් වහන්සේ ගැන කතා කරන්න ඕන. එහෙම කතා කරන්නේ නැත්නම් ඔබ සෝදිසි කරන්න ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේට කොච්චර ඔබ ප්‍රේම කරනවාද කියලා. අපිට ගායනා කරන්න පුළුවන්. අපිට වචන වලින් ප්‍රකාශ කරන්න පුළුවන්. හැබැයි ඒක ජීවිතෙන් එළියට එන්න තිබෙනවා. ඉතින් ඒක නිසා අපි හිතන්න ඕන අපි කතා කරන දේ තුල දෙවියන් වහන්සේගේ ප්‍රේමය තියෙනවාද? අපිට ගායනා කරන්න පුළුවන් දෙවියන් වහන්සේගේ ප්‍රේමය ගැන. හැබැයි අපි ඇතුළාන්තයෙන් එළියට එන දේ දෙවියන් වහන්සේගේ ප්‍රේමයද එළියට එන්නේ කියන එක. ඉතින් ඒක නිසා අපේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ දේ තියෙනවද? දෙවියන් වහන්සේට අපි ඇත්තටම ආදරේද? ඇත්තටම මේ ප්‍රේමේද අපේ එළියට එන්නේ? දාමරතමන් කියන ස්වාමිනී ඔබ වහන්සේගේ මගේ ශක්තිය ඔබ වහන්සේ. ඔබ වහන්සේ මගේ ප්‍රේමය. ඉතින් මෙතන අපි දන්නවා ප්‍රාණයත් ආත්මයත් ඇතුළාන්තේ මිනිස්යාට ශක්තිය ගෙනලා දෙනවා.
ඒත් එකම කියනවා පරීක්ෂාවන්ට පැමිණෙන කාලයේදී අපට මොකකින්ද අපට ශක්තිය දෙන්න ඉදිරියට යන්න. ඔබට පරීක්ෂාවල් එනවා. නේද? අපි හැමෝටම පරීක්ෂාවල් එනවා. අපි හැමෝම ප්‍රශ්න තුලින් යනවා. අපි හැමෝම කරදර තුලින් යනවා. අපට දේවල් දැනෙනවා. ඔබ හිතන්න එපා දෙවියන් වහන්සේ ඔබව අත්හැරලා ඔබට වද දෙනවා. ඔබව තනි කරලා තියනවා. ඔබට වද දෙයිලා ඔබව කරදරයටමයි පත් කරන්නේ. මෙවැනි දේවල් අපේ ජීවිතේ අපට හිතෙන්න පුළුවන්. ඇයි මේ ස්වාමින් වහන්සේ මේ වගේ දේවල් අපට කරන්නේ කියලා. හැබැයි මේ හැම දෙයක් තුලම ස්වාමින් වහන්සේගේ ප්‍රේමය, උන්වහන්සේගේ ශක්තියයි අපට දෙන්නේ. ඒව දරන්න අමාරුයි. හැබැයි ස්වාමින් වහන්සේ අපට ශක්තිය දෙනවා. ඉතින් අපේට ආත්මික ශක්තිය. අපි දන්නවා ශරීරයේ අපි ව්‍යායාම කිරීම තුලින් අපි ශරීරය ශක්තිමත් කරගන්නවා. නේද? අපි හොඳට අපේ බොඩි එක හදන්න නේද? අපි ජිම් එකට යනවා, අපි ශක්තිමත් වෙනවා, අපි නොයෙකුත් ආකාර අපි දවසට දුවනවා. නේද? අපේ ශරීරයේ මේ ශාරීරිකව අපිට අවශ්‍ය කරන ශරීරය ගොඩනගා ගන්න අපිට පුළුවන් ව්‍යායාම කරන්න, අපිට පුළුවන් හොඳ ආහාර ගන්න, අපිට පුළුවන් හොඳ ගුණ යහපත් දේවල් අපේ ශරීරයට කරලා අපිට හොඳ ශරීරයක් ගොඩනගා ගන්න, හොඳ පුෂ්ටිමත් හොඳ නිරෝගීමත් ශරීරයක් ගොඩනගා ගන්න. නේද? ඒක අපිට කරන්න පුළුවන්. හැබැයි අපේ අධ්‍යාත්මික ජීවිතේ හොඳ ශක්තිමත්, හොඳ නිරෝගීමත්, හොඳ ශක්තිමත් අධ්‍යාත්මික ජීවිතයක් ගොඩනගා ගන්න නම් අපිට දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධකමක් තියෙන්නම තියෙනවා. ඒකට සමහරක් අය ශාරීරිකව හරි ශක්තිමත්. ශරීරය බැලුවා නම් 10 දෙනෙක් ගැහුවත් වටන්න බෑ. හරි ශක්තිමත්. හොඳට කෙලින් ඉන්නවා. කිසි ලෙඩක් නැහැ. හැබැයි ආත්මය ඇඟිල්ලෙන් එන්නත් ඇති. චූටි ප්‍රශ්නයක් තිබුණත් ඇති. කඩා වැටෙනවා නිකන් හරියට හිතා ගන්න බැරි විදියට. එයාගේ ජීවිතේ කිසිම ඇතුළාන්තයේ ශක්තිමත්කමක් නැහැ. ඒකට හේතුව මොකද්ද? මේ දාවිද රජතුමන්ට තිබුණා වූ දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය, ආත්මයේ තියෙන බෙලහිනකම, ඒ ආත්මයට තියෙන දෙවියන් වහන්සේත් එක්ක දාවිද රජතුමන් නිතර කතා බහ කරලා සම්බන්ධතාවය තිබුණා. හැබැයි මේ යාඥාවක් නැතිකම, දෙවියන් වහන්සේ තුල වචනය නැතිකම, ස්ථාවරයක් නැති නිසා අර පොඩි දෙයක් උනේ ගමන්ම සම්පූර්ණයෙන්ම කඩා වැටිලා එයාගේ මුළු කිතුණු කමත් ඉවරයි, දේවදරු කමත් ඉවරයි, හැම දෙයක්ම කඩා වැටිලා එයා මුළු මනින්ම දෙවියන් වහන්සේගෙන් පවා ඈත් වෙලා යනවා. ප්‍රිය සහෝදරයා සහෝදරිය, අපි ජීවිතේ ශක්තිමත් වෙන්න නම් අපි ස්වාමින් වහන්සේ තුල උන්වහන්සේගේ ශක්තිය බලවත් වෙන්නම තිබෙනවා. එහෙමනම් මේ දාවිද රජතුමා කියන මාගේ ශක්තියෝ ස්වාමිනී ඔබට ප්‍රේම කරනවා. අපි ගායනා කරන උන්වහන්සේට ප්‍රේම කරනවා කියලා අපේ ශක්තිය ස්වාමින් වහන්සේද කියලා අපි සෝදිසි කළ බලනවා. ප්‍රශ්න කරදර එනකොට ඒව ගැන සැලෙන්න එපා, ඒව ගැන වෙහෙසටපත් වෙන්න එපා, ඒව ගැන කනස්සල්ලටපත් වෙන්න එපා, ඒව ගැන දුකටපත් වෙන්න එපා. ඒක දරන්න දෙවියන් වහන්සේගේ ශක්තිය ඉල්ලන්න. ස්වාමින් වහන්සේට කියන්න, ස්වාමිනි මට උපකාර කරන්න. මං එදා දවසේදී මං ස්වාමින් වහන්සේ කියලා, ස්වාමිනි මට උපකාර කරන්න, මට අමාරුයි. අපට සමහරක් දේවල් මං ඉස්සලා කිව්වාගේ පොඩි ප්‍රශ්නේ පොඩි. හැබැයි අපට දැනෙන වේදනාව විශාලයි. අපි දන්නවා සමහරක් දේවල් අපිට විසඳ ගන්න පුළුවන් කියලාත් අපි දන්නවා. හැබැයි දැනෙන වේදනාව විශාලයි. මේ දේවල් වලදී අපට දරන්න පුළුවන් කොහොමද? අපේ ජීවමාන දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්න නිසා. උන්වහන්සේ අපේ ශක්තිය කරගත්තොත් විතර. ඒකයි දාවිද රජතුමන් කියන්නේ. ඒකයි පිලිප්පි පොතේ 4 පරිච්ඡේදයේ 13 පදේ කියන්නේ, මා බලවත් කරන්නා වූ තැනන් වහන්සේ තුල මට සියලු දේ කළ හැකිය. මා බලවත් කරන තැනන් වහන්සේ තුල මට සියලු දේ කර හැකිය. උන්වහන්සේ අපිව බලවත් කරනවා නම් අපට දරන්න අමාරු තැන්වලදී පවා උන්වහන්සේ දරාගෙන යන්න ශක්තිය දෙනවා. සමහරක් එකලන් කියනවා, මේ ප්‍රශ්නේ ඔයාට උනා කොහොමද ඔයා මේක දරාගෙන යන්නේ? යන්න වෙනවා.
දරන්නත් වෙනවා. ස්වාමින් වහන්සේ උදව් කරනවා. ස්වාමින් වහන්සේ කැමැතිසේක් නම් අපි යන්න තියෙනවා. හැබැයි ස්වාමින් වහන්සේ තුල උන්වහන්සේගේ වචනේ කියන දේ තමයි උන්වහන්සේ අපේ ශක්තිය අපි උන්වහන්සේට ප්‍රේම කරන්න අවශ්‍යයි. එතකොට යාඥාව කියන්නේ අපේ ශක්තියයි. ඒ දේ තුලින් තමයි අපේ ආධ්‍යාත්මික ජීවිතය වර්ධනය කරගන්න පුළුවන්. ආත්මේ ශක්තිමත් කරන්න වෙන අපි කොච්චර ව්‍යායාම කෙරුවත් ශරීරය අපට ශක්තිමත්ව තබා ගන්න පුළුවන්. හොඳ කෑම කෑවොත් අපට ශරීරය නිරෝගීමත්ව තබා ගන්න පුළුවන්. ඒ වගේම ව්‍යායාම කිරීම තුළින් හොඳ පුරුදු අපේ ජීවිතයට ඇති කර ගැනීම තුළින් අපේ ශරීරයේ ශක්තිමත් වුණත් මෙතාවකාලික ශරීරයේ ශක්තිමත් වුණත් අධ්‍යාත්මික ජීවිතය වර්ධනය කරගන්න නම් ඒක ශක්තිමත් කරගන්න නම් අපි දෙවියන් වහන්සේත් එක්ක නිරතුරු සම්බන්ධ වෙන්නම තිබෙනවා. උන්වහන්සේ තුල හරි පුරුදු ඉගෙන ගන්නම තිබෙනවා. උන්වහන්සේ තුල සම්බන්ධතාවය ඇති කරගන්නම තිබෙනවා. ඊළඟ කරුණ තමයි අපි බලමු 28 වෙනි පදයේ කියනවා, එසේ ඔබ මාගේ පහන දල්වන සේක මාගේ දෙව් වූ ස්වාමින් වහන්සේ මාගේ අන්ධකාරය ආලෝක කරන සේක. ඊට පස්සේ මේ ආලෝකය ගැන කතා කරනවා. ආලෝකය දෙන සේක අන්ධකාරයට බලය නැහැ. අපි ඒක දන්නවා. නමුත් ආලෝකයට බලය තියෙනවා. එතකොට අන්ධකාරයට වේගයක් නැහැ. හැබැයි ආලෝකයට විනාඩියකට කොච්චර වේගයක් තියෙනවද? 184,000 දුරකට විහිදෙන ආලෝකය. අන්ධකාරයට වේගය නැහැ. හැබැයි ආලෝකය විහිදෙනවා. දෙවියන් වහන්සේ අපේ ආලෝකය. අපේ ජීවිතය ආලෝකයේ තබා තිබෙන දෙවියන් වහන්සේ. එතකොට ආලෝකය ආරම්භ වෙනවා බයිබලයේ පළවෙනි පොතෙන්ම. උපත් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 3 පදේ උන්වහන්සේ ආලෝක වේවයි කිසේක. එතකොට එතන ආරම්භයේම උන්වහන්සේ ආලෝකය ගෙනාවා. ඒත් එක්කම පරණ ගිවිසුම අවසාන පොත මලාකි පොත 4 පරිච්ඡේදයේ 2 පදේ කියනවා, ධර්මිෂ්ඨ නුඹලාට ධර්මිෂ්ඨකමේ සූර්යා සුවකියේ පියාපත්වල සුව කිරීම ඇතුව උදාවන සේක. අවසාන පොත පරණ ගිවිසුමේ අවසාන කරන්නේ මේ ආලෝකය ගැන ප්‍රකාශ කරමි. එතන මතේ පොත ආරම්භ වෙනවා නව ගිවිසුමේ. එතන කතා කරනවා මේ ඥානවන්තයන්ට තාරකාවක් තුලින් මඟ පෙන්වීමේ මේ ආලෝකය ගැන. දෙවියන් වහන්සේ යේසු ක්‍රිස්තුස් වහන්සේගේ ආලෝකය ගැන කතා කරනවා. ඒත් එක්කම අපි දන්නවා අවසානයේ දෙලිදරව් පොතට එනකොට ස්වාමින් වහන්සේ කියනවා, උන්වහන්සේ මම වනාහි දාවිද්ගේ මුල සහ වංශයේ දීප්තිමත් පහන් තාරකාවය. එළිදරව් පොතේ 22 පරිච්ඡේදයේ 16 පදයේ කියන උන්වහන්සේ පහන් තාරකාව ආලෝකය. එහෙනම් උන්වහන්සේ අපේ ආලෝකය. බයිබලෙන් මුළු උපත්ති පොතේ ඉඳලා අවසාන පොත දක්වා අපිට උන්වහන්සේගේ ආලෝකය ගැන කතා කරනවා. මේ ආලෝකය අපේ ජීවිතේ බබලනකොට අන්ධකාරයට මොකද වෙන්නේ? අන්ධකාරය නැති වෙලා යනවා. ඒ ආලෝකයේ තියෙන දරුවන් අපි. එහෙනම් අන්ධකාරය හැසිරෙන්න පුළුවන්ද? අන්ධකාරය හැසිරෙන්න ඕනද? බොහෝ අන්ධකාරයන් අපි දන්නවා ජීවිතයට වසාගෙන තිබෙනවා. සමහරක් මිනිස්යන්ට නැගිටින්න බැරි විදියට අන්ධකාරය වසාගෙන තියෙනවා. යක්ෂ බලපෑම්, නොයෙකුත් ආකාර බන්ධන, නොයෙකුත් ආකාර ක්‍රියාවන් අපි දන්නවා. අපි දන්නවා යොහන් පොතේ 12 පරිච්ඡේදයේ 37 කියන මරණයේ අන්ධකාරය ගැන කතා කරනවා. ඒ වගේම ගීතාවලිය 23 පරිච්ඡේදයේ 4 පදයේ කියන අන්ධකාරයේ යහා මෙහා යන වසංගත රෝග ගැන කතා කරනවා. ඒ වගේම ගීතාවලිය 91:6 කියන පලිගැනීමේ අන්ධකාරය. ඒත් එක්කම 1 යොහන් 2:9 බොරුවෙන් ගමන් කරන අන්ධකාරය. මෙවැනි අන්ධකාර බලපෑම් මිනිසයාගේ ජීවිතය වසාගෙන තිබෙනවා. අද ඒක නිසා මිනිසයා මුලාව තුළ ජීවත් වෙනවා. හැබැයි කිතුණුවන් වන අපි, දෙවියන් වහන්සේගේ දරුවන් වන අපි සෝදිසි කරන්න ඕන මගේ ජීවිතයේ මොන අන්ධකාරය තුළද මම ජීවත් වෙන්නේ. සමහරක් වෙලාවට අපි
දේව දරුවන් ඇටියට ඉඳලත් අපි තුලත් ඒ අන්ධකාරය තුල අපි ජීවත් වෙනවා. අපිට තේරුම් ගන්න බෑ අපි තුල තියෙන අන්ධකාරය. ඉඩ දෙන්න එපා යක්ෂයාට. ස්වාමින් වහන්සේට ඉඩ දෙන්න ඔබේ ජීවිතය ක්‍රියා කරන්න. අන් අයට ආලෝකයක් ගෙන දෙන්න. ඔබේ ජීවිතයට ඔබ ආලෝකයක් වෙන්න. ස්වාමින් වහන්සේ ඔබව පාවිච්චි කරන ආලෝකයක් වෙන්න. ඒ වගේම අනිත් ඒගොල්ලන්ට ඔබ ආශිර්වාදයක් වෙන්න. ඔබ ක්‍රියා කරනකොට දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ ඔබට ප්‍රියමනාප ජීවිතයක් ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. හල්ලෙලූයා. ඒකයි දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන දේ. ඉතින් ඒක නිසා අපි උත්සාහ කරන්න ඕන. මීකා 7 පරිච්ඡේදයේ 8 පදයේ කියනවා, මා අඳුරේ ඉඳින කල ස්වාමින් වහන්සේ මට එළියක්ව සිටිසේක. මම අඳුර හිටියේ නේද? අපි හැමෝම අන්ධකාරে ජීවත් වුණා. අපි යක්ෂයාගේ බන්ධනෙන් පීඩා වින්දා. අපි යක්ෂයාගේ වහල්කම තුල පාපේ ජීවත් වුණා. නමුත් යේසු ක්‍රිස්තුස් වහන්සේ අපි නිසා මරණයටපත් වෙලා, අපි නිසා පූජාවක් වෙලා, උන්වහන්සේ අන්ධකාරෙන් අපි ආලෝකයට ගෙනල්ලා තියෙනවා. ඒකයි මීක පොතේ 7 පරිච්ඡේදයේ 8 පදයේ කියන්නේ, මා අඳුරේ ඉඳින කල ස්වාමින් වහන්සේ මට එළියක්ව සිටිසේක. තවත් අපි අඳුරේ ඉන්න ඕනේද? අවශ්‍ය නැහැ. අපි අඳුරේ සිටින්න අවශ්‍ය නැහැ. මොකද දෙවියන් වහන්සේ අපි වෙනුවෙන් ආලෝකයේ උන්වහන්සේ බබලනවා අපේ ජීවිතය තුළ. අපිට ඕන තරම් උන්වහන්සේගේ වචනේ තියෙන උන්වහන්සේගේ ආලෝකය ගැන. ඉතින් ඒ ආලෝකය අපේ ජීවිතය තුළ තිබෙනවා නම් අන්ධකාරයට අපේ ජීවිතය තුළ සැරිසරන්න අයිතියක් නැහැ. එහෙනම් අපි කොහොමද ආලෝකය ලබන්නේ? අඳුර පරාජය කරමින්. යක්ෂයාට අපේ ජීවිතේ ක්‍රියා කරන්න ඉඩ දෙන්න අවශ්‍ය නැහැ. මොනා දේවල් තුලින්ද අපට අන්ධකාරে ජීවිතේ ජීවත් වෙන්න පුළුවන්? බොරු කීම, වැරදි ක්‍රියාවන්, වෛශ්‍යාකම, නරක පුරුදු, නොයෙකුත් ආකාර හැසිරීම් රටාවන්. අපි දන්නවා යෝසෙප්ගේ ජීවිතය ගැන. ඔහුට එක අවස්ථාවක වැරදි කරන්න හොඳට අවස්ථාවක් තිබුණා. හැබැයි ඔහු මොකද කෙරුවේ? ඔහු දිව්වා, අන්ධකාරෙන් දිව්වා ඔහු. ඒ අවස්ථාව ඔහු අතහැරියා. ඔහු දැනගත්තා මේ අන්ධකාරය තුළ ඔහු ප්‍රීති වුණතින් ඔහුට ආලෝකී ජීවත් වෙන්න බැරි බව. සමහරක් දේවල් අපිට අන්ධකාරය තුළ අපි හැසිරෙනකොට අපි හිතනවා කවුරුත් දකින්නේ නැහැ කියලා. හැබැයි මතක තියාගන්න, ඒක ආලෝකී ජීවත් වෙන්න අපට බාධාවක් වෙන්න යනවා. ඒක නිසා අන්ධකාරයේ අපට කාටවත් පේන්නේ නැහැ කියලා හිතන දේ ආලෝකයේදී එළියට එන්න යනවා. ඒක නිසා අපි දේව දරුවන් හැටියට අපි ආලෝකයේ ජීවත් වෙන දරුවෝ අන්ධකාරයට විරුද්ධව සිටීම උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන දේ. 29 පදයේ කියන, මක් නිසාද ඔබ කර්ණ කොටගෙන සමුදාවකට විරුද්ධව දුවමි? මාගේ දෙවියන් වහන්සේ කර්ණ කොටගෙන පෞරකින් පණෙමි. දාවි රජතුමන් පැත්තකින් තමාට විරුද්ධව පැමිණෙන සේනාව ගැන ඔහු දුටුවා. ඔහුට වුණ පීඩාවන් ගැන ඔහු දුටුවා. අනිත් පැත්තෙන් ඔහු දෙවියන් වහන්සේගෙන් ඔහුට ලැබුණු සහයෝගය, ඔහුට ලැබුණු උපකාරය ඔහු සිහි කරනවා. ඒකයි ඔහු කියන්නේ. මෙතන කියන්නේ, මක් නිසාද ඔබ කර්ණ කොටගෙන සමුදාවකට විරුද්ධව දුවමි? ඒත් එකම කියන, මාගේ දෙවියන් වහන්සේ කර්ණ කොටගෙන පෞරකින් පණෙමි. දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නකොට අපිට ඕන පෞරකින් පණින්න පුළුවන්. සමහර මිනිස්සු හරි අඥාන විදියට වැඩ කරනවානේ. දෙවියන් වහන්සේ මේ වචනේ මෙහෙම කියලා තියෙනවා. ඉතින් ඒක කරන්න මේක කරන්න. එහෙම නෙමෙයි, අපිට ඒ අවස්ථාවවලදී අපිට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න කරදරවලදී ඒව තමයි මෙතන කියන්නේ. අපි කරන්නකොට අපිට මුහුණ දෙන්න වෙන දේ තුලදී දෙවියන් වහන්සේ අපිට දෙන ආරක්ෂාව ගැන, අපිට ඒකට මුහුණ දෙන්න දෙන ශක්තිය ගැන තමයි දෙවියන් වහන්සේ කතා කරන්නේ. මේ බයිබලයේ තියෙන පදවලින්, මේ තියෙන දේවල් වලින් උන්වහන්සේ කතා කරන්නේ. එහෙම නැතුව ගිහිල්ලා නැති දෙයක් තැනදී ගිහිල්ලා දෙයක් කරන්න කියන එක නෙමෙයි කියන්නේ. ඉතින් මෙතනදී අපි දකිනවා දාවිඩ් රතුමන් යාට ස්වාමින් වහන්සේගෙන් ලැබුණු සහයෝගය ගැන ඔහු කතා කරනවා. ඔහු දෙවියන් වහන්සේ ස්වාමින් වහන්සේම ඔහු දුන්නා වූ කරුණාව ගැන කතා කරනවා. සේනාවක් ආවත්
ඔහුට විරුද්ධව ඔහුට හැකිකම ලැබුණා ජය ගන්න. ඒක නිසා තමයි ඔහු ගොලායත්ගෙන් ජය ගත්තේ. ඔහු තරුණෙක් හැටියට ඉන්නකොට ඔහුට කොහොමද ගොලායත්ගෙන් ජය ගන්න ලැබුණේ? ඔහුට පාවිච්චි කෙරුවේ ගල්පටියයි එක ගලයි. ඔහු ගොලායත්ගෙන් ජය ගත්තා. ඒ වගේම ඔහු ඉඳේරෙක් රජ වෙන්න ඉස්සෙල්ලා රජ වුණේ ගොලායත් මැරුවට පස්සේ. ඒ ඉඳේරෙක් හැටියට ඉන්නකොට ඔහුගේ බැටළුවන්ව ඔහු බලාගෙන ඉන්නකොට වලසුන්ගෙන් සිංහයන්ගෙන් ඔහු කොහොමද මේ බැටළුවන්ව බේරගත්තේ? මේ ගල්පටියයි මේ ගල්වලිනුයි තමයි ඔහු බේරගත්තේ. දෙවියන් වහන්සේ ඔහුට ශක්තිය දුන්නා. ඒ ශක්තිය ආවේ කොහොමද? ඔහු දෙවියන් වහන්සේව නමස්කාර කරන්නේ. හැම වෙලේම ඔහු වීණාව අරගෙන දෙවියන් වහන්සේට ප්‍රශංසා කෙරුවා කියලා දෙවියන් වහන්සේගේ වචනේ කියනවා. එතකොට දෙවියන් වහන්සේට කරන ප්‍රශංසාව ඔහු කොච්චර දුරක දෙවියන් වහන්සේ ගෙන ගියාද? ඔබගේ නමස්කාරය දෙවියන් වහන්සේට කරන අවංක ප්‍රශංසාව උන්වහන්සේ කොච්චර අපිව දුර ගෙනියනවද කියන්නේ උන්වහන්සේගේ අභිමුඛයට ගෙනියනවා. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. දාවිඩ් රජතුමන්ව ඔහු තරුණයේ කැටියට ඉන්නකොට ඔහු ඉඳේරේ කැටියට ඉන්නකොට ඒ මොහොතේදී තමයි ඔහුව දෙවියන් වහන්සේ උන්වහන්සේගේ අභිමුඛයට ගෙනිච්චේ. ඇයි? ඔහු දෙවියන් වහන්සේව නමස්කාර කරපු නිසා. ඔහු දෙවියන් වහන්සේගේ හදවතට සමීපම පුද්ගලයෙක් හැටියට ඒ තරුණ ජීවිතය තුළ හිටපු නිසා. ඔහුගේ නමස්කාරය තුළ දෙවියන් වහන්සේට ප්‍රශංසාව තිබුණා. දෙවියන් වහන්සේට ගෞරවය තිබුණා. හැම මොහොතකම ඔහු තනි වුණු විට ඔහු මොනවාද කෙරුවේ? ඔහු බැටළුව බලාගත්තා. ඔහු තනිවම හිටියා. දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධකම දෙවියන් වහන්සේට ගායනා කරමින් දෙවියන් වහන්සේ ප්‍රශංසා කෙරුවා. ඒ ප්‍රශංසාව තුළ ඔහුට මොකද වුනේ? සමුදාවක් ආවත් ඔහු බය වෙන්න ගියේ නැහැ. ඔහු ගොලායත් ගාවට හැමෝම බය වෙලා යුද හමුදාවක් හැටියට හිටපු යුද සේනාව ගොලායත් ඉදිරියට යන්න බය වුණා. හැබැයි මේ තරුණයාට පුළුවන් නිර්භීතකම ඇති වුණා. ඉදිරියට ගිහිල්ලා අර යෝධ මිනිස්යාව මරණයටපත් කරන්න. ඇයි ඒකට හේතුව? ඔහු දැනගෙන හිටියා ඔහුට තිබුණ ශක්තිය. ඒ ශක්තිය දෙවියන් වහන්සේගේ අභිමුඛය ඔහුත් එක්ක හිටියපු නිසා. අද අපිට මිනිස්සු මරන්න නෙමෙයි ශක්තිය අවශ්‍ය වෙන්නේ. අපේ ජීවිතේ ස්වාමින් වහන්සේ අපි මේ යන ගමන තුළ අපට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලබා ගන්න. අද මිනිස්යන්ට ඒ ශක්තිය නැති නිසා තමයි මේ ජීවිතේ නැති කරගන්නේ. නැයි ඒ ශක්තිය ඇතුළාන්තේ නැති නිසා. හැබැයි දෙවියන් වහන්සේගේ ශක්තිය අපිට තියෙනකොට අපිට දරා ගන්න පුළුවන් වෙනවා. අපිට උන්වහන්සේගේ කරුණාව ලැබෙනවා. අපිට උන්වහන්සේ උදව් කරනවා. ඉතින් ඒක නිසා දාවිඩ් රජතුමන් වගේ අපිට කරුණාව උන්වහන්සේගෙන් ලබන විට උන්වහන්සේ අපට උපකාර කරයි. 33 වෙනි පදේ කියනවා, උන්වහන්සේ මාගේ පාද මුවන්ගේ පාදමෙන් කරනසේක, මාගේ උස්තැන්වල මා පිහිටුවසේක. ඒ වගේම දාවිඩ් රජතුමන් කියනවා, ස්වාමින් වහන්සේ යාගේ පාදවලට දෙන්නා වූ ශක්තිය ගැන. අපි දන්නවා මුව දෙනුන්ගේ පාද බලවන්තයි, ශක්තිවන්තයි. ඒ වගේම වේගෙන් දුවන්න පුළුවන්. ඒ වගේම කඳු පර්වතවලත් යන්න ඔවුන්ට හැකියාව තිබෙනවා. ඉතින් ඒ වගේ ශක්තිමත් කරනවා. අපේ ජීවිත ශක්තිමත් කරන්නේ අධ්‍යාත්මිකව. ඕන අමාරු කටුක ප්‍රශ්න කරදරවල අපට යන්න ශක්තිය දෙනවා. කිතුණු ජීවිතය කියන්නේ ඒකයි. ඒකයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. නැත්තම් ප්‍රශ්නය කරදරයක් ආපු ගමන් අයියෝ වැඩක් නැහැ කියලා දමලා දාලා යන නෙමෙයි. උන්වහන්සේගේ දෙවනි පැමිණීම, උන්වහන්සේගේ විනිශ්චය දක්වා අපි ගමන් කරන බලාපොරොත්තුව තමයි උන්වහන්සේගේ කැමැත්ත. උන්වහන්සේගේ දරුව උන්වහන්සේගේ දෙවනි පැමිණීම දක්වා උන්වහන්සේත් එක්ක නැවත ස්වර්ගයට යන තාක් ජීවත් වෙන අයයි. අපේ මේ ජීවිතය, ශාරීරික ජීවිතය, එක්ක අවුරුදු 70ක්, 80ක්, 90ක්, 100ක්, මේක තාවකාලිකයි. හැබැයි අපිට සදාකාලික ජීවනය තියෙනවා. ඒක මරණයෙන් පසු ජීවිතය.
අපි අද ගොඩක් වෙලාවට මරණය තමයි අපේ ජීවිතයේ අවසාන කියලා අපි කටයුතු කරනවා. ඉතින් ඒක නිසා තමයි අද ගොඩක් දෙනෙක් ජීවිතේ නැති කරගන්නේ. ඔක්කොම ඉවරයි කියලා. හැබැයි මරණයෙන් පස්සේ තමයි අපේ ජීවිතයේ සදාකාලික ජීවිතය ආරම්භ වෙන්නේ. ඒක තමයි සදාකාලික. මේක තාවකාලිකයි. ඉතින් ඒක නිසා මේ සදාකාලික ජීවනයේ තමයි අපට අත්‍යවශ්‍ය දේ. අපි මොකද සදාකාලිකව ජීවත් වෙන්න යන නිසා. ඉතින් ප්‍රිය සහෝදරයා සහෝදරිය අපේ ජීවිතයේ වටිනාම දේ මොකක්ද? සදාකාලිකව ජීවත් වෙන එකද? තාවකාලිකව අපිව සනසා ගනිමින් අපි සන්තෝෂ වෙමින් සතුටු වෙමින් මේ ජීවිතය තෘප්තිමත් කරගනිමින් මේ ජීවිතය ගැන සිතමින් මේ ජීවිතය උසස් කරගනිමින් මේ ජීවිතය තමයි එකම ජීවිතය කියලා අපි අගය කරමින් ජීවත් වෙන එකද? එහෙම නැත්නම් මේ ජීවිතය තුළ මොන දුක වේදනාව දැරුවත් ක්‍රිස්තුස් වහන්සේත් එක්ක සම්බන්ධකම ඇති කරගනිමින් අපට මේ ජීවිතය විඳින්න තියෙන දේවල් දරා ගනිමින් වටිනාම දේ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධකම නිරතුරුව හරියට තබාගෙන සදාකාලික ජීවණයට යාමද. 35 වෙනි පදේ කියනවා, "තවද ඔබගේ ගැළවීම නැමැති පලිය ඔබ මට දුන්සේක. ඔබගේ දකුණ අත මා දැරුවේය." දැන් මෙතන කාරණා තුනක් ගැන දාවිලතුමා කියන දෙවියන් වහන්සේ දෙන පරිත්‍යාග තුනක් ගැන කතා කරනවා. එතන කියනවා ස්වාමින් වහන්සේගේ පලිහ දාවිලතුමාට දුන්නා කියලා. ඊට පස්සේ කියනවා උන්වහන්සේගේ දකුණති. ඊට පස්සේ කතා කරනවා උන්වහන්සේගේ මුරුදුකම. එතකොට අපි දකිනවා දෙවියන් වහන්සේගේ පලිහෙන් දෙවියන් වහන්සේගේ වචනේ විශ්වාස කරන අයට උන්වහන්සේගේ ආරක්ෂාව ගැන. පලිහ තුලින් උන්වහන්සේ කියන්නේ අපට දෙන්නා වූ ආරක්ෂාව. යුදායුද ගැන බලන්න. එපිස පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ ඉඳලා පලිහ ගැන කතා කරන්නේ මොකක්ද? ආරක්ෂාව. ඉතින් ඒ ආරක්ෂාව ස්වාමින් වහන්සේ අපට දෙන්න යනවා. ඒත් එක්කම කියනවා උන්වහන්සේගේ දකුණත අපට දෙන්න යන. මොකද්ද මේ දකුණත? උන්වහන්සේ කියන්නේ අපිව දරා, උන්වහන්සේගේ දකුණතින් මොනවද කරන්නේ? අපිව දරා ගන්නවා. අපිව දරාගෙන යනවා. මේක ඔබ අහලා ඇති එක්තරා මිනිස්සෙක්. එයාට ප්‍රශ්න ඇති වෙලා එයා මුහුදු වෙරළේ ඇවිදෙමින් සිටියා. ඉතින් එයා මුහුදු වෙරළේ යනකොට එයාගේ අඩිපාර දෙක තිබුණා. ටික වෙලාවක් බලනකොට එයාට දැක්කා අඩිපාරවල් හතරක්. ඉතින් එතකොට එයා හිතුවා යේසුස් වහන්සේත් මාත් එක්ක එනවා. ආයෙත් ටික වෙලාවක් යනකොට එයා ආපස්සට හැරිලා බැලුවා. ආයෙත් අඩිපාරවල් දෙකයි තියෙන්නේ. එයාගේ හදවතට දුක දැනුණා. ඇයි එයාට හිතුණා යේසුස් වහන්සේ මාව අත්හැරලා ගිහිල්ලා. මම ආයෙත් තනි වෙලා. ඊට පස්සේ යේසුස් වහන්සේ මොනවද කිව්වේ? යේසුස් වහන්සේ ළඟින් ඉඳලා කිව්වේ, "මං ඔයාව අත්හැරලා ගියේ නෑ, මං ඔයාව උසුලගෙන ඉන්නේ. ඒ තියෙන්නේ මගේ අඩිපාරවල්. අද ඔබ තනි වෙලා ඇති. අද ඔබ වේදනාවටපත් වෙලා ඇති. ඔබ හිතන ඇති යේසුස් වහන්සේ ඔබත් එක්ක නෑ කියලා. ඔබට දැනෙන්නේ නැතුව ඇති. හැබැයි ස්වාමීන් වහන්සේගේ හස්තේ ඔබත් එක්ක තිබෙනවා නම් ඔබ තනි වෙලා නැහැ. ඔබ දුකටපත් වෙන්න එපා. ඔබ ප්‍රශ්න වලින් යයි. යේසුස් වහන්සේ අපිත් එක්ක ඉන්නකොට කවදාක්වත් හිතන්න එපා ප්‍රශ්න නැහැ කියලා. හැබැයි ප්‍රශ්න අභිභවා යන උන්වහන්සේගේ කරුණාව අපට දෙනවා. උන්වහන්සේගේ ශක්තිය දෙනවා. ඒ වලට මුහුණ දෙන්න කරුණාව දෙනවා. උන්වහන්සේගේ වචනේ කියනවා. ඉසිලිය හැකි පරීක්ෂාවන් මිස වෙනස්කක් අපට එන්නේ නැහැ. එම් පරීක්ෂා තුලින් යන්න උන්වහන්සේ අපට මාර්ගයකුත් පිළියල කරනවා කියලා 1 කොරින්ති පොතේ සඳහන් කරලා තියෙනවා. ඉතින් උන්වහන්සේ අපට ආදරය කරන දෙවියන් වහන්සේ, කරුණාව දෙන දෙවියන් වහන්සේ. හැබැයි අපි උන්වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය අනුව තමයි උන්වහන්සේ අපිත් එක්ක සම්බන්ධ වෙලා තිබෙන්නේ. ඉතින් අවසාන කරුණ හැටියට උන්වහන්සේ කියන්නේ මුරුදුකම මා උසස් කළේය. උන්වහන්සේගේ මුරුදුකම උන්වහන්සේ අපව උසස් කරනවා. උන්වහන්සේ මාව උසස් කරන්නේ උන්වහන්සේගේ මුරුදුකම නිසා, උන්වහන්සේගේ යහපත්කම නිසා, උන්වහන්සේගේ කරුණාවන්තකම නිසා. උන්වහන්සේ අපව ශක්තිමත් කරන්නේ උන්වහන්සේ අපට ආදරය කරන නිසා. උන්වහන්සේ අපව ගෙන යන්නේ උන්වහන්සේ අපට තියෙන
අපට දක්වන දයාව නිසා 32 වෙනි පදේ කියනවා මාගේ ඉන බලයෙන් සරසන්නේ දෙවියන් වහන්සේය උන්වහන්සේ මාගේ මාර්ගය නිර්මල කරනසේක අපි දන්නවා දේව බලයෙන් අපිව සරසන උන්වහන්සේ එවිට විශාල කාරණාවක් ස්වාමින් වහන්සේ උදෙසා අපට නිම කරලා තියෙන්නේ උන්වහන්සේ අපි දන්නා යුද්ධයට යනකොට ඉඟටි අර සැබෑකම නැමැති ඉඟටි බැඳගන්න කියලා එපිස පොතේ 6 වෙනි පරිච්ඡේදයේ ඒත් කතා කරනවා 10 වෙනි පදේ ඉඳලා ඉතින් අපි ශක්තිමත්ව අපි යනකොට දෙවියන් වහන්සේ අපිව මොනවද කියන්නේ අපිව සරසන්න යනවා අපිව අලංකාර කරන්න යනවා අපි උන්වහන්සේ ගෙන යන්න යනවා ඒ ශක්තිය තුල යනකොට අපිට මොන අධ්‍යාත්මික බලපෑම් ආවත් අපට සටන් කරන්න පුළුවන් ශක්තිය ස්වාමින් වහන්සේගෙන් ලැබෙනවා ඉතින් ප්‍රිය සහෝදරයා සහෝදරිය මේ ගීතිකාව ඔබ කියවන සම්පූර්ණ ගීතිකාව ඒවා කියවලා ඔබේ ජීවිතයට අදාළ කරගෙන ඔබ යාඥා කරන්න ඔබ ස්වාමින් වහන්සේත් එක්ක සම්බන්ධකම් ඇති කරගන්න අපි දෙවියන් වහන්සේගේ වචනේ ඉගෙන ගන්නකොටයි දෙවියන් වහන්සේගේ වචනේ කියවනකොටයි අපට දෙවියන් වහන්සේව දැනගන්න පුළුවන් ඉතින් මේක තියෙන්නේ කියවලා අපේ ජීවිතයට අදාළ කරගෙන ඒවා හදාගන්න ඒවා කියවන්නේ නැතුව දේශනාවක් අහන්නේ නැතුව අපි හිතන අපි හොඳ සේවකයෝ අපි හොඳ අධ්‍යාත්මික අය අපිට වචනේ වැඩක් නැහැ අපිට දේශනාවල් වැඩක් නැහැ ඉතින් අපි හරි ලොක්කෝ කියලා හිතනවා නම් යම් දවසක අපිට වෙන විනාශය ගැන අපි දන්නේ නැහැ ඉතින් ඒක නිසා වචනේ තියෙන තැන වචනේ අහන්න ගොඩ නැගින්න තියෙන තැන ගොඩ නැගින්න වචනේ කියවන්න තියෙන තැන වචනේ කියවන්න වචනේ මිස අපට වෙන දෙයක් නැහැ අපේ ජීවිතේ හදාගන්න ඒක හරියට නිවැරදිව කියවන්න ඒක හරියට ජීවිතයට අදාළ කරගන්න එතකොට අපේ ජීවිතයේ දෙවියන් වහන්සේත් එක්ක ලං වෙලා අපට අධ්‍යාත්මිකව සටන කරන්න දෙවියන් වහන්සේ අපට ජය දෙයි උන්වහන්සේ අපට ශක්තිය දෙයි එතකොට උන්වහන්සේ අපි උසුලගෙන යයි අපට ශක්තිය තියෙන උන්වහන්සේගේ දෑතේ උන්වහන්සේගේ හස්තය තුල ජීවත් වෙන්න මොකද අපි දන්න උන්වහන්සේ කවුද කියලා අපි දන්න උන්වහන්සේගේ ගුණාංග ගැන උන්වහන්සේගේ ගුණාංග ගැන දැනගන්න පුළුවන් කොහොමද උන්වහන්සේගේ වචනය තුලින් අද ඔබ කියවන පදේ හෙට දවසේදී ඔබ කියවනකොට හෙට දවසේ ඔබ යන ප්‍රශ්නෙත් එක්ක ඒක පුදුමාකාර විදිහට ගැළපේ ඔබ හිතයි මට ඊයේ දවසේදී මේකෙන් කතා කරේ මේක ඒකයි මේ බයිබලේ පුදුමාකාර පොතක් කියන්නේ එකින් එකට සම්බන්ධයි මම ඔබට කිව්වේ මේ ආලෝකය ගැන කතා කරුවා නම් ඒ ආලෝකයේ ආරම්භයේ සිට අවසානයේ දක්වා ඒ ආලෝකය ගැන කතා කරන ඒ ආලෝකයේ දෙවියන් වහන්සේ ඒ ආලෝකයේ යේසුස් වහන්සේ ඒ ආලෝකය අපේ ජීවිතයට පැමිණ තිබෙනවා ඉතින් අපි ඇයි අන්ධකාරයේ ජීවත් වෙන්නේ අපේ ජීවිතේ ක්‍රිස්තුස් වහන්සේගේ ආලෝකය කොච්චර වීදෙනවද එච්චර ආලෝකයක් තියාගෙන ඉන්නේ ඇයි අපි ඇයි අන්ධකාරයේ ජීවත් වෙන්නේ ඇයි යක්ෂයාට බය වෙන්නේ ඇයි යක්ෂයාගේ දේවල් වලට හසු වෙන්නේ ඇයි අන්ධකාරයට බය වෙන්නේ අපිව පරාජය කරමින් දෙවියන් වහන්සේගේ ජයග්‍රහණය තුල අපි ජීවත් වෙමු අපි තාමත් අපේ ජීවිතේ අපි නිදහස් වෙලා නැත් දේවල් නැත්තම් අපි අද අනකරමු දෙවියන් වහන්සේගේ නාමෙන් යේසුස් වහන්සේගේ නාමෙන් එදා යොහන්සා ප්‍රේත්‍රස් ඒ දේව මාලිගාව ළඟ හිටපර මිනිස්යාට මොනවද කිව්වේ රන් රිදි අපිට නෑ අපිට තියෙන එකම දෙයයි මොනවද යේසුස් වහන්සේගේ නාමෙන් නැකිට ඇවිදපන්ය එච්චරයි කිව්වේ අපිට වටිනා දේවල් නෑ අපිට තියෙන එක දෙයයි ක්‍රිස්තුස් වහන්සේගේ නාමය විතරයි ඒ නාමය තමයි මේ ලෝකේ තියෙන වටිනාම දේ ඒ නාමය විතරයි අපිට තිබෙන දේ ඒ නාමය ඇති අපේ මුළු ජීවිතේ ජයග්‍රහණය කරන් හල්ලෙලූයා අපි නමස්කාර කරමු උන්වහන්සේව අපි නැකිටලා උන්වහන්සේට ගායනා කරමු ප්‍රශංසා කරමු උන්වහන්සේගේ නාමය අපි ඔසවමු උන්වහන්සේට ගෞරවය දෙමු උන්වහන්සේගේ නාමය හැර වෙන නාමයක් නැහැ ඒ ආලෝකය හැර වෙන ආලෝකයක් නැහැ උන්වහන්සේ අපේ ජීවිතේ බබලමින් අපට ආශිර්වාද කරමින් අපව ඉදිරියට ගෙන යන්න කියලා අපි ස්වාමින් වහන්සේව නමස්කාර කරමු හල්ලෙලූයා නමස්කාර වේවා දිවි ස්වාමිනේ ගෞරව වේවා මහිමය වේවා ඔබගේ නාමයට ප්‍රශංසා වේවා ඔබගේ නාමයට ස්තුති ස්වාමිනේ හල්ලෙලූයා හල්ලෙලූයා නමස්කාර වේවා නමස්කාර වේවා මහිමය වේවා දිවි ස්වාමිනේ අපි සිහි කරමු මේ වචනේ ගැන අද දවසේ ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේ කතා කරුවේ කොතනින්ද
ඒ තුල ඔබ වහන්සේ ඔබ කැප වෙමින් ඔබ ස්වාමින් වහන්සේට කියන ස්වාමිනි මගේ ජීවිතයේ ඔබ වහන්සේ ආලෝකය වෙන්න ස්වාමිනි මගේ ජීවිතයේ ඔබ වහන්සේ ශක්තිය වෙන්න ස්වාමිනි ඔබ වහන්සේ මගේ ජීවිතයේ කරුණාව වෙන්න අද දවසේ මට අවශ්‍ය කරන ඒ ශක්තිය ඔබ වහන්සේගෙන් ලැබෙන පිණිස මට ඔබ වහන්සේ උපකාර කරන ස්වාමිනි ඔබ ස්වාමින් වහන්සේට කියන්න උන්වහන්සේ ඔබ උසුලාගෙන යයි උන්වහන්සේ ඔබට පලියක් වෙයි ආරක්ෂාව ගෙන දෙයි ස්වාමින් වහන්සේ ඔබට දකුණ තින් ඔබ උසුලාගෙන යයි උන්වහන්සේ ඔබට මුරුදුකමින් යුතුව ඔබට අනුග්‍රහය දක්වයි අනුකම්පා කරයි හැලෙලූයා සුති ස්වාමිනී নমස්කාර වේවා ගෞරව වේවා දිවි ස්වාමිනී සර්වබලධාරී යෙහෝවා දවිදුනි මුළු විශ්වයේ නමුන් කරුතුමනි සර්වබලධාරී යෙහෝවා දවිදුනි මුළු විශ්වයේ නමුන් දෙක දෙයක් කරමු. අපි ස්වාමින් වහන්සේගේ නාමයෙන් ඔබේ හදවතේ තෙරපෙන යම් ප්‍රශ්න වෙන්න පුළුවන්, යම් කරදර වෙන්න පුළුවන්, යම් ලෙඩ රෝග වෙන්න පුළුවන්. අපි මේ වෙලාවේදී අණ කරමු. යේසුස් වහන්සේගේ නාමයෙන් මං අණ කරනවා. මට විරුද්ධව තිබෙන හැම බලපෑමකට,
දැන් මගේ ජීවිතෙන් දුර වෙන්න කියලා මගේ නිවසෙන් මගේ පවුල තුලින් මා තුලින් ඉවත් වෙන්න කියලා අන කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් මගේ ජීවිතය තුල තිබෙන බය පහ වෙන්න කියලා අන කරනවා මගේ ජීවිතය තුල තියෙන තනිකමට අන කරන යේසුස් වහන්සේගේ නාමයෙන් දුර වෙන්න කියලා යක්ෂයාගේ බන්ධන වලට අන කරන දුර වෙන්න කියලා යේසුස් වහන්සේගේ නාමයෙන් රෝග වලට අන කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් දුර වෙන්න කියලා මගේ පවුල තිබෙන අසමාදානට අන කරන දුර වෙන්න කියලා යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමීනි නිදහස් කරන්න නිදහස් කරන්න යක්ෂ බන්ධන වලට අන කරනවා දුර වෙන්න කියලා නිදහස් කරන්න යේසුනි යේසුස් වහන්සේගේ නාමයෙන් අන කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් දුර වෙන්න කියලා අන කරනවා අන කරන්න ඔබ යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබව නිදහස් කරන්න කියලා මානසික පීඩන වලට අන කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් දුර වෙන්න කියලා යේසුස් වහන්සේගේ ලේවලින් දැන් අන කරනවා දැන් අන කරනේ මානසික පීඩන වලට දුර වෙන්න කියලා දුර වෙන්න කියලා අන කරනවා සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න කියලා යේසුස් වහන්සේගේ නාමයෙන් හාලෙලූයා ස්වාමීන් වහන්සේ නිදහස් කරන්න ඔබ වහන්සේ මේ ප්‍රේමණීය සහෝදර සහෝදරයන් නිදහස් කරන්න ඕන් මන බන්ධන තුලින් ගියත් ඕන් මන අභියෝග තුලින් ගියත් මොන පීඩාවන් තුලින් ගියත් මොන ලෙඩ රෝග වලින් ගියත් ස්වාමීන් නිදහස් කරන්න ස්වාමීන් නිදහස් කරන්න අපි අන කරනවා නොයෙකුත් දැබ්බැහිවීම වලට යේසුස් වහන්සේගේ නාමයෙන් දුර වෙන්න කියලා දුර කරන යේසුස් වහන්සේගේ ලේවල නාමයෙන් මානසික ආතතියට දුර කරනවා යේසුස් වහන්සේගේ ලේවල නාමයෙන් නිදහස් කරන්න කියලා හාලෙලූයා යේසුස් වහන්සේගේ ලේවල නාමයෙන් ජීවමාන කරුණාබර දෙවි පියාණනේ අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා අද දවස ගැන ඔබ වහන්සේගේ ශක්තිය කරුණාව ඔබ වහන්සේගේ ආශිර්වාදය අපි හැමගේ ජීවිත කෙරෙහි ගලා හරිමින් මේ සතිය පුරාවට අපට ශක්තිය කරුණාව බලය ඔබ වහන්සේ දෙන්න අපි මොන ප්‍රශ්න කරදර තුලින් අභියෝග තුලින් ගියත් ඔබ වහන්සේගේ අනුග්‍රහය ඔබ වහන්සේගේ ශක්තිය අපි එක එකනට ලබා දෙන්න කියලා යාඥා කරනවා අද නිවාසවල බාධාවෙන් ඉන්නා අය ගැන යාඥා කරනවා ඕන් මොන අසනීපකම් වලින් හිටියත් මොන පීඩාව තුලින් ගියත් ස්වාමිනේ මොන කරදර තුලින් ගියත් ඔබ වහන්සේගේ දරුවන්ට සහනය සැනසුම සමාදානෙ දෙමින් ඕන්ව නිදහස් කරන්න කියලා යාඥා කරනවා මෙතන ස්වාමිනේ යම් ප්‍රශ්න කරදර වලින් ඉන්නා අය ඇද්ද ඔබ වහන්සේ ඔවුන්ට දත ගසලා ආශිර්වාද කරලා ඔබ වහන්සේගේ අනුග්‍රහය කරුණාව ඔවුන්ට දක්වන්න කියලා යාඥා කරනවා දැන් මේ කිනකින ඔබ වහන්සේගේ ලේවලට බාර කරනවා කැප කරනවා යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්ය දැන් අපගේ දෙවි පියාණන් වහන්සේගේ කරුණාවත් උතුම් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහයත් ශුද්ධාත්මන් වහන්සේගේ මඟ පෙන්වීමත් බලයත් දැනුත් මතුත් සදාටම වේවා ආමේන් ආමේන්